Rotate karan tiyana motor ekak wenama tiyenawa. Ithin api connection baluwoth menne me widiyata ena fan motor ekak api gannu mama motor ekak hain tiya gannawa. Wire tika vitarai ganne langata. Me aluth motor ekak api kadin gannakota apata hamba wenna motor ekak. Right. Ithin samahara motor wire 5k 4k 6k ඉතින් ඔය වගේ එන මෝටර තියෙනවා. ඉතින් මම මේ මෝටර එක මේක බැලුවම මෙන්න මේ විදිහට තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. වයර් පහක් තියෙනවා. වයර් පහෙන් අපි දන්නා මේ කොළපාට වයර් එක තමයි එර්ත් එක. ඒක මෙතන චැසි එකට සම්බන්ධ කරලා තියෙනවා. අනිත් වයර් හතර තමයි අපට හොයා ගන්න වෙන්නේ. කොහොමද මේක ස්පීඩ් තුන හොයා ගන්නෙ? ඒ වගේ දේවල්. ඉතින් අපි බලමු මල්ටිමීටර් එකෙන් කොහොමද මේක හොයාගන්නේ කියලා. මේ මෝටර් එක බලුවොත් මේකේ තියෙනවා මේකෙත් වයර් පහක්. ඉතින් ඒකේ තියෙන පාට ඒ වගේම මේකේ තියෙන පාට මේකින් මේ දෙක පොඩ්ඩක් වෙනස්. ඒ වගේම අලුතෙන් ගෙනාපු මෝටර් එක මේක තමයි අපිට කඩෙන් ගන්න ඕට. ඉතින් මේකෙත් එක එක ටයිප් තියෙනවා ගන්න bearing motor, ඒ වගේම bush motor. ඒ වගේ එක එක මිල ගණන් වලට ගන්න තියෙනවා. ඉතින් මේකේ බලුවොත් මම මේ මෝටර දෙක අයින් කර ගන්නවා. අලුත් මෝටරේ තමයි මම ඔයාලට පෙන්වන්න ගන්නෙ. ඉතින් මේක මෙතන මේක නම් චයිනිස් වලින් සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේක බැලුවොත් මෙන්න මේ විදියට වයර් හතරක් තියෙනවා. ඉතින් මේකේ ඔර්ත් එක නැහැ. වයර් හතර විතරයි ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු මේක කොහොමද හොයාගන්නේ කියලා මල්ටිමීටර එකෙන්. මම මල්ටිමීටර එක ඕම් ස්කේල් එකට දාගන්නවා. රයිට්. ඊට පස්සේ ඉතින් මේකේ ස්ටෑන්ඩඩ් එන විදිය අපි දන්නවා. මේව වැඩ කරන අය ගොඩක් දුරට මේකේ මේ පාට කොහොමද අඳුරගන්නේ කියලා ස්ටෑන්ඩඩ් එන විදිය දන්නවා. ඉතින් නොදන්න කෙනෙකුට මේක හොයාගන්න විදිය තමයි අද මම වීඩියෝ එකෙන් ඔයාලට පෙන්වන්නේ. දැන් බලමු මේකේ කොහොමද මේ වයර් ටික අඳුරගන්නේ කියලා. ස්පීඩ් තුන වෙන වෙනම තෝරගන්නේ සහ කොමන් වයර් එක තෝරගන්නේ. ඉතින් මෙතන ඔයාලා දන්නවා මේ වයර් කොහොමද තින්නේ කියලා. ඉතින් නොදන්න අයට තමයි මේ මම මීටරෙන් හොයාගන්න විදිය කියන්නේ. මම මුලින්ම රතු වයර් එකට එක ප්‍රොබ් එකක් තියලා මම මේ විදියට අනිත් වයර් ටික චෙක් කරගන්නවා. එතකොට රතු වයර් එක සහ සුදු වයර් එක චෙක් කරගන්නවා. එතනදී ඕම්ස් 131ක් පෙන්නවා. ඒ වගේම රතු සහ නිල් වයර් එකට ඕම්ස් 259ක් පෙන්වනවා. රතු සහ කළු වයර් එකට ඕම්ස් 708ක් පෙන්වනවා. අන්නේ වැඩි ඕම්ස් පෙන්වන වයර් දෙක අපි ගත්තොත් මෙතනින් ඔයාලට පේනවා කළු වයර් එකත් එක්ක තමයි වැඩි ඕම්ස් ගණනක් පෙන්වන්නේ. අන්නේ වැඩි ඕම්ස් ගණනක් පෙන්වපු වයර් එක තමයි කොමන් එක වෙන්නේ. ඒ කියන්නේ මේ කළු පාට වයර් එක තමයි අපට කොමන් එක විදියට ගන්න වෙන්නේ. ඒ වගේම මේ ඉතුරු වයර් තුන තමයි ස්පීඩ් තුන වෙන්නේ. අපි බලමු ඒක කොහොමද කියලා. දැන් මම මේ කළු වයර් එකට ප්‍රෝබ් එක තියලා මම නැවතත් මේ වයර් තුන මේ විදියට චෙක් කරගන්නවා. රතු වයර් එකට ඕම්ස් 708යි, සුදු වයර් එකට ඕම්ස් 838යි, නිල් වයර් එකට ඕම්ස් 966යි. ඉතින් අපි බලමු දැන් මේක. මම මෙන්න මේ විදිහට මේක මාක් කරගන්නවා. හරි. මම දැන් මේක මේ විදිහට මාක් කරගන්නවා. පොඩි නෝට් එකක් දාගන්නවා. කළු එක කොමන් එක විදිහට අරගෙන මම සුදු එක චෙක් කරලා බලනවා. කළු සහ සුදු චෙක් කරලා බලනවා. එතකොට
එතන සුදු වයරයකට පෙන්නනවා 840ක්. මම මෙතන පොඩි නෝට් එකක් දා ගන්නවා. සුදු 840යි. එතකොට කළු සහ නිල් වයරයකට නමසිය හැට හතයි. මට ඊළඟට තුරලා තියෙන රතු පාට වයර එක මම ඒක චෙක් කරලා බලනවා. එතනට 708යි. ඉතින් මම පොඩි නෝට් එකක් දාගත්තා. ඔයාලට පේනවා ඇති සුදු එකට ඕම්ස් 840ක්, නිල් එකට 967ක් සහ රතු එකට 708ක් විදිහට මේ වයර් ටිකේ අපිට චෙක් කරද්දි පෙන්නපු ඕම්ස් ගණන. ඉතින් මෙතනදී අපි ස්පීඩ් තුන තෝරගනිද්දී මේක හොඳට බලන්න. ස්පීඩ් තුන තෝරගනිද්දී මෙතන වැඩිම ඕම්ස් ගණනක් පෙන්නපු එක තමයි ස්පීඩ් නම්බර් 1 වෙන්නේ. ඉතින් එහෙම බැලුවම මෙතන නිල් පාට තමයි අපිට වැඩිම ඕම්ස් ගණනක් පෙන්වලා තියෙන්නේ. ඉතින් ඒක තමයි ස්පීඩ් නම්බර් 1 වෙන්නේ. ඒ වගේම අඩුම ඕම්ස් ගණනක් පෙන්වන එක තමයි ස්පීඩ් නම්බර් 3 වෙන්නේ. ඒ කියන්නේ 708. ඉතින් ඒක තමයි 3 වෙන්නේ. ඒක තමයි ස්පීඩ් නම්බර් 2. ඒ වගේම තමයි ස්පීඩ් 3 අපි තෝරගන්නේ මල්ටිමීටර් ආධාරයෙන් අපි මේක චෙක් කරලා. ඉතින් ඒ වගේම අපිට පුළුවන් මේක තව විදිහකට බලන්න. මෙතනදී නිල් පාට එක, ඒ කියන්නේ මේ වැඩිම ඕම්ස් ගණනක් තිබෙන එක, ඒක තමයි ස්පීඩ් එක අඩුම, ඒ කියන්නේ නම්බර් 1 අඩුම ඕම්ස් ගණනක් තිබිච්ච එක, ඒ කියන්නේ රතු පාට වයර එක, ඒක තමයි ස්පීඩ් නම්බර් 3. ඒ වගේම වැඩිම ස්පීඩ් එක. ඉතින් මේකෙදී අපිට තව විදිහක් බලන්න පුළුවන්. මම ඒකත් ඔයාලට පෙන්නන්න. එතෙන්දී අපිට ඕන වෙනවා මේක මල්ටිමීටරය අයින් කරගන්න. එතෙන්දී අපිට ඕන වෙනවා, ඔයාලට මතක ඇති මම මේ විදිහේ පවසු කොටයක් හැදුවා මීට කලින්. ඉතින් ඒක ආධාරයෙන් දැන් මම මේක චෙක් කරගන්නවා. ඔයාලට බලන්න පුළුවන්. හරි, ඊළඟ ක්‍රමය තමයි දැන් ඔයාලට පෙන්වන්න යන්නේ. ඉතින් ඒකට මේ වගේ බල්බයක් සීරියස් කරලා තමයි අපිට දෙන්න වෙන්නේ. ඉතින් ඔයාලට මතක ඇති මම මේ මීට කලින් හදාගත්තු පවර් සොකට් එක. ඒක මට මෙතෙන්දි වැදගත් වුණා ඔයාලට පෙන්වන්න. හරි, මම මේක බල්බ එක දාලා තියෙනවා. අපි බලමු බල්බ එක හරහා මේකට සප්ලයි දීලා කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඉතින් අපි ඉස්සල්ලා බලපු විදිහට කළු තමයි කොමන් එක වෙන්නේ. මේ තුන තමයි ස්පීඩ් තුන වෙන්නේ. රයිට්, මේ තියෙන සප්ලයි එක මම කොමන් එක මේකට මේ විදිහට දාගන්නවා. ඉතින් මේ වගේ දේවල් කරද්දි ටිකක් ප්‍රවේශමෙන් කරන්න කරන්ට් එක වදින්න පුළුවන් ඔයාලට. හරි, මම මෙතනදී හරි අපි බල්බ් එක හරහා මේකට සප්ලයි දීලා බලමු. ඉතින් මෙතෙන්දී ඔයාලට එළිය මේක බල්බ් එක එළිය පේන්නේ නැහැ. ඒ නිසා මම ලයිට් එක පොඩ්ඩක් ඕෆ් කරගත්තා. අපි දැන් බලමු මම මෙතනදී මුලින්ම රතු පාට එක මෙතෙන්ට සෙට් කරනවා. හරි, මෝටරේ කරකිනවා. ඒ වගේ මාල්ට පේනවා. ඉතින් මේ බල්බ් එක මේ ගන්නට පත්තු වෙනවා. ඉතින් ඇත්තට මේකට හරියන්නේ වොට් 60 වගේ බල්බ් එකක්. මම මේ වොට් 100 දාලා තියෙන හින්දා තමයි මේ ගන්නට පත්තු වෙන්නේ. එතකොට අපි බලමු ඊළඟට සුදු පාට වයර එක. සුදු පාට වයර ක්වාලිටි වෙන ඇති ගොඩක්ම යන්තම් වගේ පත්තු වෙන්නේ. ඔව්, අරට වඩා එළිය අඩුයි. ඒ වගේම නිල් පාට වයර එක අද පේන්නෙම නැති ගන්නට තමයි පත්තු වෙන්නේ. ඉතින් මෙතෙන්දි ගොඩක් වැදගත් වෙනවා ඔට 60 වගේ බල්බ් එකක් දාගත්තනම් ඔයාලට මේක එළිය හොඳට බලා ගන්න පුළුවන්. ඉතින් රතු පාට එක ඔන්න ඔය ගන්නට පත්තු වෙනවා. ඒ කියන්නේ රතු පාට එකේ තමයි එළිය වැඩිම. ඉතින් එතෙන්දී අපට අදහස් කරන්න පුළුවන් මෙතනදී අපි මෙහෙම ටෙස්ටිං ලෑම්ප් එකක් දාලා බලද්දී එළිය වැඩිම තියෙන වයර එක තමයි ස්පීඩ් වැඩිම වයර එක, ඒ කියන්නේ ස්පීඩ් නම්බර් 3 වෙන්නේ. එළිය අඩුම වයර එක තමයි ස්පීඩ් නම්බර් 1, ඒ කියන්නේ ස්පීඩ් එක අඩුම වයර එක. ඉතින් ඔන්නම තමයි අපි ෆෑන් මෝටර් එකක් චෙක් කරගන්නේ කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඉතින් මම හිතනවා ඔයාලට මෙතන මම ඉස්සරලා මල්ටිමීටරෙන් චෙක් කරපු ටික ගොඩක් පැහැදිලිව තේරෙන්නේ නැති කියලා.
මම මෙතනදී මුලින්ම වයර් ටික චෙක් කරද්දී අහඹු ලෙස අපට තේරෙන්නේ දන්නේ නැති කෙනෙක් නම් අහඹු ලෙස මේකේ වයර් බලද්දී වැඩිම ohms ගණනක් මුලින්ම පෙන්නුවේ කළු වයර් එකට. ඊට පස්සේ මම කළු වයර් එක common එක විදියට ගත්තා. ඊට පස්සේ අනිත් වයර් තුන චෙක් කරද්දී පිළිවෙලින් වයර් තුනේ තියෙන ප්‍රතිරෝධය මේ විදියට ලියාගත්තා. එතනදී වලට වෙන ඇති වැඩිම ohms ගණනක් තියෙන එක තමයි speed number 1. ඒ වගේම අඩුම ohms ගණනක් තියෙන එක තමයි speed number 3 කියලා ලියාගත්තා. ඉතින් ඔන්න ඒ විදිහට තමයි මෝටර එක වැඩ කරන්නේ. ඉතින් ඒ වගේම මේවා එක එක විදිය මෝටර එනවා. ඉතින් ගොඩක් දුරට මේ මෝටර පිච් එන්නේ මේ මේවෙන් ගොඩු ගිහිල්ලා හිර වෙලා. ඉතින් එහෙම වුණාම මෝටර එක හරි ඉක්මනටම පිච්චිලා යනවා. ඉතින් අපි බලමු මේ මෝටර එක වැඩ කරන්නේ නැහැ කියලා කෙනෙක් අපකක්. ඉතින් බලන්න මේ මෝටර එක ගැන බලුවොත් මෙතන අලු පාට වයර් එකක් තියෙනවා. අපි අතනදී බලපු වයර් හතර ඒ විදිහට මේ පාට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අලු පාට වයර් එකක් තියෙනවා. ඉතින් තව ටිකක් මෙතන විපරම් කරලා බලද්දී දැක්ක මේ අලු පාට වයර් එක තමයි මෙතන රොටේට් කරන මෝටරේට දීලා තියෙන්නේ. එහෙන් බැලුවම මේ වයර් හතර ඒ පාටත් මේ පාටත් අලුතෙන් ගන්නකොට තියෙන මෝටරේ වයර් පාටත් සමානයි. එතකොට මේ ගොඩක්ම පරණ මෝටර එක ඉස්සල්ලා පෙන්නපු. ඒකෙත් ඒ පාට තුන සමානයි. ඉතින් ස්ටෑන්ඩඩ් එයාලා මේ මෝටර එවනකොට එවන්නේ ඒ විදිහට තමයි. මේ පාට හතර කොළපාටයක් තිබුණොත් කොළපාට වයර් එක ඇත් වයර් එක වෙනවා. ඉතින් මේ වයර් වලින් කළු එක කොමන් එක සහ මේ වයර් තුන තමයි ස්පීඩ් තුන වෙන්නේ. ස්පීඩ් තුන වලට අර මම කියපු විදිහට මේ විදිහට හොයාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔට 60ක බලුබ්බයක් සීරියස් කරලා ඒක බලා ගන්නත් පුළුවන්. ඉතින් මම නම් සීරියස් කරේ ඔට 100 බලුබ්බයක්. ඉතින් ඒ නිසා තමයි එළිය බොහොම අඩුවෙන්ම ඔයාලට බලා ගන්න පුළුවන් උනේ. ඉතින් ඔන්නම තමයි මෝටර එක ගැන අද පොඩි වීඩියෝ එකක් කරේ. මම හිතනවා ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා වීඩියෝ එක. ඉතින් මෝටර ගැන තව වීඩියෝ එකක් එනවා ඉදිරියේදී මගෙන්. මෝටර එකේ අපි ෆියුස් එක මාරු කරගන්නේ කොහොමද කියලා, මේ කොයිල් එක ඇතුළේ තියෙන. ඉතින් ඒක පිච්චුනාමත් මෝටර වැඩ කරන්නේ නැතුව යනවා. ඉතින් ඒක මාරු කරන වීඩියෝ එකකුත් මම ඉදිරියේදී ගේනවා. ඉතින් ඔන්නම තමයි අද වීඩියෝ එක ඔයාලට ගෙනාවේ. මම හිතනවා ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා වීඩියෝ එක. ඉතින් දන්න අයත් ඉන්නවා. ඉතින් නොදන්න අයට තමයි ගොඩක්ම වීඩියෝ එක වැදගත් වෙන්නේ. ඉතින් කොහොම හරි අද ඔන්නම් පොඩි වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් වීඩියෝ එක ගැන අදහස් හැමදේම ඔයාලට පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්නත් පුළුවන්. ඉතින් වීඩියෝ එක ඔන්නම තමයි අද ඉවර වෙන්නේ. වීඩියෝ වලට ඔයාලට ගොඩක් ස්තුතියි. වීඩියෝ එක අදට මෙතනින් ඉවරයි. අලුත් වීඩියෝ කරන් ඉක්මනටම එන්න.